ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ නව වසරක් වේවා. Angel Stitch මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා මම රශ්මි. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ සරල එහෙමත් නැත්නම් සිම්පල්ම සිම්පල් මේකප් ලුක් එකක්. මෙන්න මේ මේකප් ලුක් එක කරගන්නේ කොහොමද කියලා ඕනම කෙනෙක්ට කරගන්න පුළුවන්. ඔයා බිගින කෙනෙක් නම් ඉතමත් සරලව තමයි ඔන්න අද වීඩියෝ කාලට අරගෙන ආවේ. ඒ වගේම කලින් වීඩියෝ එකේ මම කරා මගේ මෙන්න මේ මේකප් පවුච් එකේ තියෙන්නේ මොනවද කියලා. ඉතින් මෙන්න මේ මේකප් පවුච් එකේ මම තියාගෙන ඉඳපු මගේ මේකප් ප්‍රොඩක්ට්ස් වලින් කොහොමද මෙන්න මේ සරල මේකප් ලුක් එක කරගන්නේ කියන දේ ගැන තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. එහෙනම් යම් වීඩියෝ එකට. කොණ්ඩේ මූණට නේද වළක්වන්න මම මෙන්න මේ විදිහට කියුට් බෑන්ඩ් එකක් දැම්මා. ඔයාලා දන්නවා අපි මේකප් එකක් ඇප්ලයි කරන්න කලින් මේකප් එකක් කරන්න කලින් අපේ මුහුණ හොඳින් පිරිසිදු කරලා තියාගන්න ඕන. ඉතින් මම මෙතෙන්දි මගේ මුහුණ හොඳට ක්ලෙන්සර් කරලා ටෝනර් කරලා තමයි ඉන්නේ. ඒ නැතුව කිසිම දෙයක් මුහුණට ඇප්ලයි කරලා නැහැ අඩුම ගානේ ප්‍රයිමර් එකක්වත්. කලින් වීඩියෝ එකේදී මම කරා මගේ මෙන්න මේ කියුට් පවුච් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් මොනවාද මට අත්‍යවශ්‍ය එළියට යන්න මට අත්‍යවශ්‍ය වෙන්නේ මොනවාද කියන දේ ගැන. ඉතින් මං හිතුවා අද වීඩියෝ එකෙන් ඔයාලට කරන්න මෙන්න මේ පවුච් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් වලින් මං කොහොමද ඇට්‍රැක්ටිව් විදියට මගේ මේකප් එක කරගන්නේ කියලා. ඉතින් එහෙනම් අපි බලමු මේ පවුච් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් වලින් කොහොමද මම මගේ මේකප් එක කරගන්නේ කියලා. මේකප් එකක් දාන කලින් මුලින්ම අපි අපේ මුහුණට හොඳ ප්‍රයිමර් එකක් ඇප්ලයි කරගන්නවා. ඉතින් මෙතෙන්දී මම හෙවි මේකප් එකකට යන්නේ නැති හින්දා ඔයාලට ඩේ ටු ඩේ යූස් කරන මොයිස්චරයිසර් එක හොඳට මුහුණට තෙතමනයක් දෙන හොඳ මොයිස්චරයිසර් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං පෙන්නුවේ මෙන්න මේ නිව්යා ක්‍රීම් එක. ඒත් එක්කම කියනන මෙන්න මේ නිව්යා ක්‍රීම් එක අපිට ලිප් බාම් එකක් විදියටත් යූස් කරන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී මගේ ප්‍රයිමර් එක විදියටත් ඒත් එක්කම මගේ ලිප් බාම් එක විදියටත් යූස් කරන්නේ මෙන්න මේ නිව්යා ක්‍රීම් එක. හරිම සුවඳයි. ඔයාලට පේනවාද කොච්චර නම් ග්ලෝ එකක් ආවද කියලා. ක්‍රීම් එක ඇප්ලයි කරාට පස්සේ දැන් මම මගේ ලිප් බාම් එක හැටියටත් මෙන්න මේ නිව්ය ක්‍රීම් එකෙන් චුට්ටක් අරගෙන මම මුලින්ම යන්නේ මගේ බ්‍රවුස් වලට. ඉතින් පෙන්සිල් එක අරගෙන බ්‍රව් එකේ මගේ බ්‍රව් දෙක හොඳට ෂේප් එකට හොඳ කළුවට තියනවා. ඉතින් එහෙනම් මම බ්ලැක් කලර් එකක් තමයි යූස් කරන්නේ. මොකද අඩුපාඩු තියෙන තැන් විතරයි මම චුට්ටක් ෆිල් කරගන්නේ. ඔයාලා බ්ලැක් කලර් පෙන්සිල් එකකට යන්න එපා. ඔයාලට පුළුවන් බ්‍රවුන් කලර් එකක් යූස් කරන්න. මගේ අයිබ්‍රෝ තද කළුවට තියෙන හින්දා තමයි මම බ්ලැක් කලර් එකට යන්නේ. ඊට පස්සේ මෙන්න මේ බ්‍රෂ් එකෙන් මම හොඳට කෝම්බ කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ චූටි බ්‍රෂ් එකකින් තමයි මම මගේ කන්සීලර් එක ඇප්ලයි කරලා මගේ බ්‍රව් දෙක
ක්ලීන් කරගන්න. ඉතින් මගේ කන්සීල් එක තමයි මෙන්න මේ කික්කෝ එකේ මෙන්න මේ yellow color කන්සීල් එක. මම මෙන්න මේ විදිහට කන්සීල් ටිකක් අරගෙන මගේ බ්‍රව් දෙක හොඳට ෆිල් කරගන්නවා. මේ විදිහට ලයින් එක අඳිද්දී හරිම perfect විදිහට අපිට බ්‍රව් එක හදාගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන eyebrows කොයිම වෙලාවකවත් හීනියට හදන්න එපා. brow එකේ shape එකට මහතට හදන්න. එතකොට තමයි ලස්සන. ගොඩාක් හීනි කරාම eyebrows කැතයි. දැන් මෙන්න මේ line එක ගන්නට blend කරගන්න ඕන. දැක්කද? හරි, ඊට පස්සේ මම මගේ මෙන්න මේ කන්සීල් එකෙන් මට අවශ්‍ය තැන් කවර් කරගන්නවා. ඔයාලට පේනවා ඇති ලොකුවට කවර් කරන්න තැනක් නැහැ. උනට මම චුට්ටක් මගේ ඇස් ඇටට මේ කටේ මේ හරියට මෙන්න මෙතන පිම්පල් මාක් එකක් තියෙනවා. මෙතනට මෙතන පිම්පල්ස් මාක් දෙකක් තියෙනවා. ඒ තැන් ටික විතරක් මම කවර් කරගන්නවා. ඒකත් ඇඟිල්ලෙන් මෙන්න මේ විදිහට ඇඟිල්ලට ටිකක් අරගෙන ගොඩාක් ගන්න ඕනත් නැහැ. දැන් බලන්න ලිප්ස් වලට අර ඩ්‍රයි වෙලා නැහැ. හොඳට වෙට් එකට ලිප්ස් තියෙනවා. හොඳ මොයිස්චරයිස් විදියට ලිප්ස් තියෙනවා. ඇත්තටම සුපර්බ් ක්‍රීම් එකක් මේ නිව්‍යා ක්‍රීම් එක කියලා කියන්නේ. හරි, ඔන්නච්චරයි. දැන් මම මගේ මේ ඇඟිල්ලෙන්ම හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් මම මගේ කම්පැක්ට් පවුඩර් එකෙන් චුට්ටක් මගේ ඇස් ඇටට චුට්ටක් විතර පොඩි ටච් එකක් දෙනවා. මොකද ගොඩාක් නෙමෙයි. ඒ ඇති කරපස්සේ මේ ඉතින් ඔයාලට පේනවා ඇති මගේ ෆේස් එක කොහොමද දැන් තියන්නේ. හොඳටම කව වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම යන්නේ මගේ ඇස්පිහාටු ලස්සන කරන මස්කාර එකට. මේක වොලියුම් මස්කාර එකක්. ගණිදී හොඳට මෙන්න මේ විදියට ඔයාලට පේනවා ඇති මේ බ්‍රෂ් එක. මේකප් එකක් පර්ෆෙක්ට් වෙන නම් මම දකින විදිහට අපේ ලෑෂස් හොඳට ලස්සනට තියෙන්නත් ඕන. ඒත් එක්කම අපේ බ්‍රවුස් නීට් එකට හොඳ ෂේප් එකකට පිරිපුන් විදිහට බ්‍රවුස් තියෙන්නත් ඕන. එතකොට අපේ මේකප් එක කම්ප්ලීට්. ඒ වගේම හරිම ලස්සනයි. දැන් ඔයාලටම පේනදි මේ සයිඩ් එකේ මේ සයිඩ් එකේ වෙනස. මගේ ඇහැ වුණත් ටිකක් ලොකුයි වගේ හොඳට කැපිලා පේනවා මේ පැත්තට වඩා.
බලන්න මම උඩරිම කෝඩ් දෙකක් වගේ තමයි ඇප්ලයි කරවලට පෙන්නේ මේ සයිට් එකේ වෙනස. දැන් මම යන්නේ මගේ බ්ලෂර්ස් වලට මෙන්න මේ කලයක තමයි මම ඇප්ලයි කරන්නේ. මෙන්න මේ බ්‍රෂ් එකෙන් බ්ලෂ් එක කරද්දි කඩචුට්ටක් උල් කළා මෙන්න මෙහි ඉඳන් ගන්න නැහැ ටිකක් මෙන්න මේ හරිය ඉඳන් තමයි බ්ලෂ් එක කරන්නේ. ඒකත් මම ගොඩක් බ්ලෂ් එක කරන්නේ නැහැ සාමාන්‍ය පොඩ්ඩයි. හරි බ්ලෂ් එක කළත් ඉවරයි. දැන් යන්න තියෙන්නේ මගේ ලිප්ස් වලට. ලිප්ස් වලදී මේ ෂේඩ්ස් දෙකක් තියෙනවා. ඒ වුණාට ඉතින් මම ගොඩාක් මාස මෙන්න මේ නූඩ් කලයකට. ඉතින් මං හිතුවා අදත් ඒ කලයකම යූස් කරන්න. හරි දැන් ඔයාලට මේ කලයක තව ටිකක් ලා පාටක් නියුට් කලයකක් කරගන්න ඕන නම් මෙන්න මේ කලර් එකෙන් ටිකක් මෙහෙම ඇඟිල්ලට අරගෙන පුළුවන්. දැකද කලයක වෙනස් වෙච්ච විදිය? බ්ලෂ් එකෙන්ම ටිකක් මෙහෙම අරගෙන ඒ වගේම අපේ ලිප්ස් ටිකක් ලොකු කරලා පෙන්වන්නත් පුළුවන්. ඒ වගේ ලා කලර් එක ලිප්ස්ටික් උඩ උඩින් ඇප්ලයි කරාට පස්සේ ඉතින් ඔන්න මෙන්න මේක තමයි මගේ ෆයිනල් මේකප් ලුක් එක. ඉතින් ඔයාලටම පේන්න ඇති කලින් ඉඳිය විදියත් දැන් තියෙන විදියත්. ඒත් එකම ගොඩාක් ලොකුවට හෙවි ෆවුන්ඩේෂන් එහෙකට ගියේ නැහැ. හරිම සිම්පල්, හරිම චාම්, ඒ වගේම ගොඩාක් ඇට්‍රැක්ටිව්. මම ෆික්සින් ස්ප්‍රේ එකක්වත් කිසිම දෙයක් නම් යූස් කරන්නේ නැහැ. මොකද නෝමල් මේකප් ලුක් එකක් කරගත්තේ. දැන් එහෙනම් මේ බෑන්ඩ් එක ගලවලා කොණ්ඩෙ සෙට් කරලා බලන්න. අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න තියෙයි කියලා මං හිතනවා. හරිම සිම්පල් විදිහට තමයි මෙන්න මේ මේකප් එක කරගන්නේ කොහොමද කියලා මම කියලා දුන්නේ මුලින් ඉඳන් අගට. ඉතින් මං හිතනවා ගොඩාක් වැදගත් වෙන්න තියෙයි කියලා අද වීඩියෝ එක. එහෙනම් ආයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. ගිහින් එන්න. අමතක නොකර subscribe කරලා ඊළඟ දින bell icon එකත් click කරලා යාළුවන්ට බලන්න share කරන්න.